තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවුණු ලැබුවන්ට හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමුව. රෝමාටේ 28 කාලීන පරිවර්තනය. මගේ සහෝදරය සහෝදරිය, මේ උදෑසනත් අපි සෝදිසි කරගත යුතු දෙයක් තමයි හැම දවසකම අපි උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතිනවද, ඒ වගේම උන්වහන්සේගේ අරමුණට අපි උන්වහන්සේට මේ පොළොවේ මෙහෙ කරනවද. දැන් මේ කොටසේ අපිට මතක් කරනවා හැම දෙයක්ම යහපතට ක්‍රියා කරන්නේ කාටද. නැත්තම් ලෝකෙ මිනිස්සු කියනවා හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා. නෑ, කිතුබැතියට තමයි හැම දෙයක්ම වෙන්නේ හොඳට. හැබැයි මොන කිතුබැතියටද හැම දෙයක්ම හොඳට සිද්ධ වෙන්නේ? හැම අවස්ථාවකම යහපත පිණිස සිද්ධ වෙන්නේ කොයි කිතුබැතියටද? මොකද්ද ඒ කිතුබැතියගේ ජීවිතයේ තියෙන ඕනේ පදනම? මේ කොටසේ කාරණා දෙකක් පෙන්නනවා. පළවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. අපිට වචනයෙන් කියන්න පුළුවන් උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා. හැබැයි සැබවින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක් කියන්නේ කවුද? සැබවින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක් නම් උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න ඕනි කියලා. උන්වහන්සේට ප්‍රේම කරමි කියන කෙනා උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරනවා. ඒ වගේම උන්වහන්සේට ප්‍රේම කරන කෙනා ලෝකයට ප්‍රේම කිරීම නවත්තනවා. ලෝකයටත් උන්වහන්සේටත් ප්‍රේම කරන්න බෑ එකට. එතකොට මගේ සහෝදරය සහෝදරි බලන්න, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙක්ද ඔබයි මමයි අද? අපි තේරුම් ගමු මගේ සහෝදර සහෝදරි, අපේ තත්ත්වය අපි තේරුම් ගමු. ඒ වගේම දෙවෙනි කාරණාව අපිට පෙන්නනවා, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවුණු ලැබුවන්ට තමයි මේක සිද්ධ වෙන්නේ, යහපත පිණිස හැම දෙයක්. අපි උන්වහන්සේගේ අරමුණකට තමයි මේ පොළවේ ඔබවයි මාවයි තියලා තින්නේ. ආදම් සහයව පැවැත්මට ගෙනාවේ දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අපිව නැවත උත්පාදනය කරනු ලැබුවේ උන්වහන්සේගේ අරමුණට, උන්වහන්සේට සේවය කරන්න. උන්වහන්සේගේ අභිප්‍රාය දැන ගැනීම දවස ගානේ, උන්වහන්සේ අපිව කැඳවපු අරමුණ තේරුම් ගැනීම, දේව වචනය කරණ කොටගෙන අපි ජීවත් වෙන්නේ උන්වහන්සේගේ අරමුණටද නැත්නම් අපේ අරමුණක් ඉෂ්ට කරගන්නද? මෙන්න මේක අපි තේරුම් ගත්තොතින් අපිට සහතිකයක් තියෙනවා, නිසකකමක් තියෙනවා. අපේ ජීවිතේට එන හැම අවස්ථාවකම සිද්ධ වෙන්නේ යහපතටයි. ඒක දෙවිඳුන්ගේ මහිමයටයි. ඉතින් එසේ උන්වහන්සේට ප්‍රේම කරන්නත්, උන්වහන්සේගේ අරමුණ උදෙසා සේවය කරන්නත්, උන්වහන්සේගේ අභිප්‍රායට මේ පොළොවේ ජීවත් වෙන්නත් උන්වහන්සේ ඔබට එමටයි කරුණාව දෙනසේක්වා. එසේ ජීවත් වෙමු අපි. අද දවසේ තීරණයක් ගමු. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.